තිලිනේ ලෙසින් පිළිගන්වමි ඔබට තිලිනි පෙරේරා. අයියාගේ අතර මිත්‍රයෙක්ට වඩා මම ඇත්තටම සෑහෙනවා. පුත්‍රයෙක්. ඉස්කෝලේ යන කාලේ අර හපන් පෙදුරි ෆෑන්. නෑ මගත පෙනුමේ අවුල. මගේ නම් කැතයි. ඔයා කැත තිබ්බේ නෑනේ. නෑ මම කැතයි. ඒක අයියා තමයි හොඳටම දන්නවා. අයියේ මේ බලන්නකෝ ලයිව් ඇටේඩ් කරන ප්‍රසෙන්ටර් කෙනෙක් වගේම ගර්ල් කෙනෙක් එවලානේ මේ ෆොටෝ එකක් කියලා. ස්ක්‍රීන් එකේ දැක්ක ලස්සන සාරිය ඇඳලා කොණ්ඩේ ඇඳලා මේකප් කරලා ඒ වෙක්කනේ. ඒ නමට ලෝගෝ එකට ඒ ආයතනයට තියෙන ගරුත්වය එහෙමම තියෙනවා. මං පුද්ගලයෝ ගැන මේ කතා කරන්නේ. නීතිඥ වරියක් විදිහට දෙවුරුන් දුන්නු තිලිනි පෙරේරා මුලින්ම නඩුවක් කතා කරපු දවස ඔළුවේ තියෙනවා. ඒ නඩුවේදී ඇත්තම මේ විනසුරුතුමියක් හිටියේ. ඒ තුමිය බොහොම සංවේදී වුණා. මම කරුණු දැක්කුවා. ඔයා කතා කරපු විදිහට ඒකත් එක්ක ඇති වෙච්ච කලකිරීමත් එක්ක මං හිතුවා ආයි මම ස්ථිර රැකියාවකට යන්න ඕනේ නැහැ මාධ්‍ය ශාස්ත්‍රයේ කියන එක. මංචි සංක්‍රක සහල්වයි රසික. මෙච්චර කාලයක් මිත්‍ර සමාගමට ආවේ එක්ක සම වයස් අය නැත්නම් වැඩි වයස් අය. හැබැයි අද මේ මට වඩා බොහොම තරුණ කෙනෙක් තමයි මිත්‍ර සමාගමට ඇවිල්ලා තියෙන්නේ. තිලිනේ ලෙසින් පිළිගන්වමි ඔබට තිලිනි පෙරේරා. හැබැයි අර ඉටි මල් මිටක් නැහැ ගීතේ විදියට නම් ගමන් නැද්ද? ගමන් නැහැ ප්‍රශ්නයක් නැහැ මට මේ අයියා කතා කරපු එකම ලොකු දෙයක්. මේ මං කතා පටන් ගන්න දවසේ ඒ තමයි කතා හගත්තේ. මොකද දැන් මාව ස්වර්ණවාහිනියට එද්දි මාව ඉන්ටර්විව් කරපු මේ මාව තෝරගත්ත මගේ පළවෙනි බොස්. යා බොස්. එක්ක මේ ඒක ඉතින් වෙනම ගෞරවයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඉතින් අයියා මට කතා කරපු එක ලොකුද? ඔව් බොහොම සෝදේ. හැබැයි ආයතනයේ තිබුණු බැඳීම් වලට වඩා අපි අතර තිබුණු හිතවත්කමේ බැඳීම් ඊට වඩා ලොකුයි. ඒ නිසා තමයි මිත්‍ර සමාගමේ සමාජිකාවක් විදිහට ඔන්න ලංගිව ගෙන්න ගන්නත් අත ඉඩ හම්බ වෙනවා. ඒක තමයි දැන් මෙතෙන්ට ආවට පස්සේ දන්නේ මිත්‍ර සමාගමේ කියලා. ඒක මට නිකන් බර වැඩි. මොකද ඉතින් අයියාගේ අතර මිත්‍රයෙක්ට වඩා මම ඇත්තටම සෑහෙනවා. පුත්‍රයෙක්. හැමදේම මම ඉතින් කියන්නේ වයසින් බැලුවොත් එහෙමයි. නැද්දු සමාගමයි ගත්තේ මම දා ගන්න තිබ්බා. ඒකට තමයි ගැළපෙන්නේ. ඒ වුණාට අර අයියා ඉතින් මට වඩා සෑහෙන ජේෂ්ඨ කෙනෙක් හැටියට මේ මිත්‍ර සමාගම වලට මේටි කපන්න දෙන්න එපා. අර දැන් ස්වර්ණවාහිනිය පටන් ගත්ත හින්දා මම හිතන්නේ වැඩෙත් අපි එතනින්ම පටන් ගත්තොත් හොඳයි. මොකද තිලිනි පෙරේරා කියන නම රට දන්නවා නම් ඇත්තටම ඒක ගෞරවය යන්නේ ස්වර්ණවාහිනියට. අනිවාර්යයි. ඒ අතීතයට ගියොත් මොන අවුරුද්දේද ස්වර්ණවාහිනියට පය ගහන්නේ? 2010 සැප්තැම්බර් මාසේ. එතකොට මට අවුරුදු 20යි හරියටම. ලේසියෙන්ම ගාන හදාගන්න පුළුවන්. එතකොට ඒ ලෙවල් කරපු ගමම වගේ ඒ ලෙවල් කරලා රිසල්ට්ස් ඇවිල්ලා ටික කාලෙකින් කොහොමද ඒකට පාර කැපෙන්නේ? ඒ කියන්නේ ස්වර්ණවාහිනී ලයිව් ඇටේ නිවේදිකාවක් වෙන්න ඉන්ටර්විව් එකකට එන්නත් හිතක් පහළ වෙන්නේ පානේ. ඒ කියන්නේ මං පොඩි කාලේ ඉඳන්ම ඔය නිවේදන වැඩවලට හරි ආසයි සහ කරා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම. එතකොට ස්වර්ණවාහිනිය ගැන මට මාර ටාගට් එකක් තිබුණා මෙතෙන්ට යන්න තිබුණා නා කියලා. ඒක හැබැයි ඒ කාලේ හිතන්නවත් බැරි දෙයක්. ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ අර හපන් පෙදුරි ෆෑන් අයියලා නිවුස් කීරෝ බලනවා මාර ආසයි. අර මට අය කියන්නේ ලකින ස්වර්ණවාහිනිය අර ලයින් අප් එක පාව කටපාඩම්. එහෙම දුන් දෙන රෑවෙනකම් රෑවෙනකම් මට ගිය තැනින් ඉරිදට මේ ටික සරසරාදර මේ ටික 6ට මේක 5ට මේක ඉරිද 6ට රස්වර්ණිය 7ට මේක 8ට නිවුස් ඕනේ. එහෙම ටයිටල් බලනවා. අර ඊතරම් මට ස්වර්ණවාහිනියට මාර කැමැත්තක් තිබුණා. ඒ කියන්නේ අර ඇත්තටම ඒ කාලේ අර ඒකේ හිටිය ප්‍රසෙන්ටර්ස්ලා අර හරි දැමෙන්න ස්වර්ණමය යුගයේනේ වාලා දැක්කේ. හරි ඔව්. ඒ නිසා එතකොට දැන් හරේන්ද්‍ර අයියා දිනු ශක්කා ඊට පස්සේ අනිත් පැත්තේ නිවුස් එකේ නදී කයිලා චවි කක්කල රන්සියක් කළා නිවුස් කියනකොට ඒක මාර ආසාවෙන් බලලා ඉතින් හරි ආසයි. එතකොට හැබැයි මම හැමදාම කම්පයර් කර කර බලනවා මට යන්න බැරි විදිහ. මම දන්න හැබැයි මට ටැලන්ට් එකක් තියෙනවා කියලා. මට ඒක ගැන ෂෝ එක තිබුණා. හැබැයි ඉතින් මම හැමදාම හිතනවා පේනුමත් එක්ක මට ඒ මට තිබ්බ ප්‍රශ්නේ තමයි අංගිරත් තිබුණා කියන්නේ. මං ඉතින් මගේ පෙනුමත් එක්ක ඉතින් බලනවා මෙහෙම. ඉතින් මේ මං වගේ අය නෑනේ මං වගේ. නෑ මගත පෙනුමේ අවුල. මගේ නම් කැතයි. ඔයා කැත තිබ්බේ නෑනේ. නෑ මම කැතයි. ඒක අයියා තමයි හොඳටම දන්නවා. මම පස්සේ කියන්න. ඉතින් ඇත්තටම එහෙම හිතුවේ නෑ. ඔය අතරේ මේ මම A-level කරලා මේ බෑන්කේක ට්‍රේනින් ජොබ් එකකට ගියා. ඒ යන අතර තමයි පත්‍ර කෑල්ලක් දැක්කේ ලයිව් ඇටේට් එකට ප්‍රසෙන්ටර්ස්ලා ගන්නවා කියලා. එතකොට ඕක දැකලා තමයි අපේ අයියදයි මට තිබ්බේ එහෙම එකක් දාලා බලන්න ඉතින් එහෙම කියලා. ඉතින් මට කිසි එහෙම මේ තේරෙයි කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. එකම දේ ඇත්තම තිබුණේ මේ පෙනුම සම්බන්ධ මටම තිබිච්ච ප්‍රශ්න. හැබැයි මම හැමදේම දානකොට පොඩි ෆලෝ කරලා තමයි කරන්නේ වැඩක් කරනකොට.
උපක්‍රම ශීලීව. මම ඉතින් ඔයගොල්ලෝ ෆොටෝ එකක් මම ඇත්තටම වෙන මේ කාලයයි ඇත්තටම ඉතින් අපි හරි ඉතින් එහෙම මේ මාර කියන එහෙම නැහැනේ ඉතින් නිකන් අර මම ට්‍රේනින් බෑන්කේ ජොබ් එකට ගිහිල්ලා ඉන්න කාලේ. හැබැයි මං මට ඕන වුණා මේකට දැන් මාව ගන්න හිතෙන විදිහට මම ගිහිල්ලා ස්ටුඩියෝ එකට ගිහිල්ලා ෆොටෝ එකක් අරගෙන සාමාන්‍ය මේ ෆොටෝ එක තාම තියෙනවද? මේ ෆොටෝ එක තියෙනවා මං ගාව තාම. හරි ඒක අපි මේක දාමු. මොකද ඒකේ වෙන කතාවක් තියෙනවා කියන්න. ඔව්. එතකොට මේ විදිහට ෆොටෝ එක අරගෙන මේ ෆොටෝ එකත් එක්ක ලස්සට ඇප්ලිකේෂන් එක හදලා දැම්මා. දාලා ඔන්න බැංකුව ඉන්නකොටම දවසක් කෝල් එකක් ආව ඔන්න ඉන්ටර්විව් වෙන්න කියලා. දැන් ඇත්තම කියනවා නම් මේ ෆොටෝ එක තමයි තිලිනි පෙරේරාව ඉන්ටර්විව් එකට ගේන්න අපිට හිතිච්ච පළවෙනි සාධකය. දැන් මට මතකයි අබා තමයි මට ඇවිල්ලා කිව්වේ අයියේ මේ බලන්නකෝ ලයිව් ඇටේට් කරන ප්‍රසෙන්ටර් කෙනෙක් වගේම ගර්ල් කෙනෙක් එවලානේ මේ ෆොටෝ එකක් කියලා. බැලුවහම මාත් බැලුවා ඇත්ත නේනම් ලයිව් ඇටේට් කරන ළමෙක් වගේම තමයි ෆොටෝ එක. ඔයා ගානට එක ෆලෝ කළාම එවල තිබ්බනේ. ඔව් ගානට මම ඒක බලලා ෆලෝ කළා කියන්නේ ඒක කියන්නේ ගෑන් ළමයි කොහොමද නිවුස් කියන අඳින විදිහ කොණ්ඩේ. එතකොට ඒ කාලේ ඔක්කොම ස්ට්‍රේට් කළා මෙහෙම දෙපැත්තට දාලා තිබ්බේ. ඇටමාලේ දාලා. ඔව් මට ඉතින් මං එහෙම කොණ්ඩේ ස්ට්‍රේට් කළා ඒ කාලේ තිබුණේ නැහැ. එහෙම ඇත්තටම මේකප් කරලා කිහිම දන්නේත් නැහැ. ස්ටුඩියෝ එකට ගිහලා එතන ඇත්තටම මේ දවස්වල අර ස්කෝලින් අවුට් වෙච්ච කාලේ එහෙම ඉතින් ලොකු මේකක් නැහැ. නිකන් අර ගෙවල් ගාව ස්ටුඩියෝ එකට ගිහිල්ලා සාරිය ඇඳගෙන ගිහිල්ලා මෙහෙම මේ ක්ලෝස් අප් ෆොටෝ එකක් කරන් දෙන්න කිව්වම ඉතින් ඒක අරන් දුන්නා. ඒ සාරියම ඒ ඇඳුමමද ඉන්ටර්විව් එකට ඇඳගෙන ආවේ? ඒ සාරියම නෙමෙයි. හැබැයි ඒ වගේම නේද ආවේ? ඒ වගේම ඊට පස්සේ මම අම්මට කිව්වා ඒ දවස්වල ඇත්තටම අපේ අම්ම තමයි මට ඇඳුම් ඇත්තටම කොස්ටියුම් ඩිසයින් ඩිසයිනින් නෙමෙයි ගෙනත් දෙන්නේ අම්මා. මං එහෙම ඉතින් මට සල්ලිත් නැහැනේ. ඊට පස්සේ මේ අම්මට මං කිව්වා අම්මේ පොඩ්ඩක් පාට නිකන් අර හොඳ කලර්ෆුල් සාරියක් ගේන්න කියලා. අම්මා එතකොට එහෙම සාරියක් ගෙනල්ලා තිබ්බා. ඒකත් ඇඳගෙන තමයි ඉන්ටර්විව් එකට ආවේ. මම මතකයි කෝල් එක ආවේ මම බැංකුවේ වැඩ කර කර ඉන්නකොටමයි. බැංකුවේ වැඩ කරා කියන්නේ ඒක ට්‍රේනින් අර ඒ ලෙවල් කරාට පස්සේ ගන්න රුපියල් 7000යි කිව්වෙ එතකොට කිව්වේ. මේක ඉන්ටර්විව් එකට එන්න කිව්ව එකත් මට ඉතින් ලොකු දෙයක් මං දැනගා හිතාගත්තා. ඉතින් මම උපරිමෙන් ඉතින් ගිහිල්ලා බලනවා කියලා. ඊට පස්සේ ඔන්න පළවෙනි ඉන්ටර්විව් එකට ආවා. ඒකෙත් ගිහිල්ම වැඩේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි පොඩ්ඩක් තත්ත්වේ බලා ගන්න පුළුවන් ඉන්ටර්විව් එක යන විදිහ. ඔන්න ගිහිල්ලා ඉඳගත්ත විතරයි ඔයා ඉන්න කිව්වා. මම්බිලෝ මාව කවුරුත් දන්නේත් නෑ. කොහොමද මේ මට එන්න කිව්වෙ? දැන් පස්සේ දැන් විස්තරේ දන්නේ මාව දැන් මගේ ෆොටෝ එකකින් අපි රැවටිලා කියලා. ඊට පස්සේ ඔන්න ඉතින් ඔන්න පළවෙනියා ඉතින් අයියා හිටියා. අයියා ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්න ටික පොඩ්ඩක් සමහරව ගොඩ දාගත්තා මන්නේ. එහෙම ගොඩ දාගෙන නිවුස් එකකුත් කියවන දුන්නා. දුන්නාම හැබැයි මට තේරුණා ඒ වෙලේ මේ මං කියවනකොට හැමෝම නිශ්ශබ්ද අහන් හිටියා. ඒ කියන්නේ නිවුස් රූම් එක ඇතුලේ මම ඉන්ටර්විව් එක කරේ. එතන මං හිතන 20ක් 30ක් කට්ටිය වැඩ කර කර හිටියා. මං කියවනකොට ඉතින් මට ඉතින් පොඩක් ඒක ගැන සතුටුසී හිතුණා. ගොඩ ගියා කියලා හිතුණා නේ? ඔව් මට හැබැයි ඇත්තටම එදා හිතුණා පළවෙනි එක ඕකේ වෙයි ඉතින් කියලා එකක් තිබුණා එහෙම හිතේ අර ඒකත් එක්ක. ඊට පස්සේ පළවෙනි එක ඕකේ වුණා. ඊට පස්සේ අම්මෝ ඉන්ටර්විව් හතරක් විතර තිබ්බානේ. ස්ක්‍රීන් ටෙස්ට් තිබ්බානේ. ඒ පාර කවුරු කවුරුද ගත්තේ? ඔයයි මම විතරමයි ගත්තේ. ඔයා විතරයි නේ? 2010 ඉන්ටර්විව් එකේදී අච්චර 300 ගණක් අපි අවසානයේදී ඇප්ලිකේෂන් තෝරගත්තට තිලිනි පෙරේරා විතරයි ගන්න තරම් සුදුසුකම් ලැබුවේ. දැන් ඒකෙන් මට මතක හොඳම වැඩේ දැන් ඇත්තටම ෆොටෝජෙනික් කියන එක කොයිතරම් වටිනවද කියන එකට තමයි මේ හොඳම කාරණා. වයිතරට කියන්න මම මුල විතරක් කියන්න. දැන් ඉතින් අපි තෝරාගත්තාට අවසන් තීරණය ගන්න ආයතන ප්‍රධානියානේ ඒ කාලේ ජීවක ඉදිරිසිංහ මහත්මයා සෝමඉදිරිසිංහ මහත්මියගේ පුත්‍රයා. ඉතින් අපි අවසානයේදී ගිහිල්ලා කියනවා මෙහෙමයි මේ හොඳ ළමෙක් ඉන්නවා මෙයාව ගන්න පුළුවන් නිවුස් එකට. නිවුස් එකත් හොඳට කරනවා, ප්‍රසන්ටේෂන් උත් හොඳයි, පෙනුමත් හොඳයි. අපි තෝරාගත්තා මේ ෆයිනල් ඩිසිෂන් එකට මෙසජීව ගාවට මම එක්කගෙන එන්න. ඊට පස්සේ හරියට හෙට එක්කන් එන්න කිව්වා. දැන් ඊට පස්සේ ඔන්න ඊට පස්සේ ඒ වෙනකොට මම අර මේ ස්ක්‍රීන් ටෙස්ට් එකේ ඔක්කොම ටික යව්වා වීඩියෝස් එක බලලා. ආ හරියට මේ ළමයා මරුනේ නියමනේ ලස්සනට කරනවානේ ලයිව් ඇටේට් කරනවා මේක වගේම නේද. ඔන්න දැන් ඒකත් බලලා සතුටින් කිව්වා. දැන් ඔක්කොම කළා. දැන් මේ කවුද ළමයා කියලා බලාගෙන තමයි පහුගදා එන්න කිව්වේ. ඒකට තෝරගෙනත් ඉවරයි මං හිතන්නේ. ඔව් ඒ කියන්නේ අපි තෝරගෙන ඉවරයි. නමුත් අර ෆයිනලි අපි යආගාවට යවන එක තමයි සිස්ටම් එක. නැත්තම් ලොක්ක දන්නේ නැතුව කෙනෙක් ඉන්න බැරි නියුස් රූම් එකේ. ඒ හින්දා ඊට පස්සේ තමයි ලස්සන වැඩි. ඔන්න හරෙන්රයි මාව එක්කගෙන ගියා. මම එම්ඩිගේ රූම් එකට ගියා. ආ ආ හරි ඉන්න කිව්වා. ආ හරි ඔයා වැඩ ටික කරගෙන යන්න කිව්වා. එච්චරයි. මම ආව විනාඩියක්වත් හිටියේ ගියේ. මට ඉතින් එන ආච්චර වෙන්නේ නැති කියලා මං හිතලා මං එළියට ආවා. හරින්ද අපට කින්නේ කියලා
හරින්ද්‍ර පොඩ්ඩක් ආ ඉන්න. ඊට පස්සේ හරින්ද්‍රවා කියපු කෙනා නෙමෙයි මේ එක්කන් ඇවිල්ලා තියෙන්නේ. මම කෝ එයා තමයි. නෑ නෑ ඔයා මට ඊයේ පෙන්නුවේ වෙන කෙනෙක්. මම කෝ නෑ එයා තමයි. සුද මේ දැන් ආපු ළමයි ළම ස්ක්‍රීන් එකට දාන්න පුළුවන් නෑ. මේ ළමයා හරියන්නේ නැහැ ස්ක්‍රීන් එක. මම කෝ නෑ මිස ජීවක මේ ආපු ළමයයි එදා මං ස්ක්‍රීන් ටෙස්ට් එකේ පෙන්නපු විෂුවල් රයිටර් කෙනා එක්කෙනයි. එතකොට මේ වෙන විදියක් නේ. එතකොට මේ වෙන විදියට මොකක්ද හේතුව? වෙන විදියට හේතුව? එදා නම් ආවේ සාරිය නොවනේ හින්දා. සාරිය. නෑ සාරියත් මේ ඉතින් මේකප් කරලත් නෑ නිකම්මනේ. ස්ක්‍රීන් එකේ දැක්ක ලස්සන සාරිය ඇඳලා කොණ්ඩේ ඇඳලා මේකප් කරලා ඒව එක්කනේ නිකන් ඉතින් අර කලිසමයි. ඩෙනිමක් වගේ එකක් ඇඳලා අත් දිගට මේ මොකද ෂර්ට් එකක් වගේ එකක් ඇඳගෙන අර කොණ්ඩේ මගේ දාලා පොනිටෙල් එකක් වගේ දාගෙන එකක් දාලා ඒ මාමි ඉතින් කාට නතර ගන්න බලුවා. මුලින්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කරපු දවස මතක. ඔව් අයි මං හිතන්නේ ඒකත් මට හදිස්සියෙන් කිව්වේ මං හිතන්නේ. ඒ කියන්නේ මට ඊට සතියකට දැන් මං ඇවිල්ලා පොඩි තව ට්‍රේනින්ග් වගේ ඉඳලා සතියකින් විතර මාව ස්ක්‍රීන් එකට දානවා කියලා ඉන්නකොට හදිස්සියෙම ආයි නෑ හෙට 12 එකක් කියවලා බලමු කියලා කිව්වා 12 නිවුස් එකක්. ඒක තමයි පළවෙනි මේක. දැන් ඔය විදිහට 2010 ආපු තිලිනි පෙරේ රසවර්ණ වාහිනියට දශකයකට ආසන කාලයක් ක්‍රියාකාරීව හිටියා. ඔය ක්‍රියාකාරී කාලය තුළ තිලිනි පෙරේරාට හම්බ වෙච්ච වටිනාම සුන්දරම අමතක නොවනම අවස්ථාවන් විදියට මතක් කරගෙන ගියාම මොකද්ද මුලින්ම මතක් වෙන්නේ? මට ස්වර්ණවාහිනිය ඇත්තටම මේ අවුරුදු ගානට මගේ ජීවිතේ තුනෙන් එකක්නේ. එතකොට ඒ ලැබිච්ච හැමදේම මට මගේ ජීවිතේ ලොකු දේවල්. මොකද ඇත්තටම දැන් හරි කවුරු හරි තිලිනි පෙරේරා කෙනෙක් කියලා දන්නවනම් ස්වර්ණවාහිනිය හින්දා ඇති වෙච්ච දේවල් ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. කියන්නේ channel එකට කියන්නේ ඒ නමට ලෝගෝ එකට ඒ ආයතනයට තියෙන ගරුත්වය එහෙමම තියෙනවා. මම පුද්ගලයෝ ගැන මේ කතා කරන්නේ channel එක ගැන ගත්තොත් පොදුයි. ඒක අපි කාටත් අදට මම කොල්ලු පිටියේ පහු කරද්දී ස්වර්ණවාහිනිය දිහා බලන්නේ අම්මා තාත්තා දිහා බලන වගේ ගෞරවයෙන්. එතකොට ඒකේ තෙක්ක ලැබිච්ච දේවල් ආයි කියලා නිම කරන්න බෑ. පළවෙනිම දේ මං හිතන්නේ මං අදටත් පළවෙනිම දේ කියන්නේ එහෙම ඇහුවොත් එහෙම මට මං ඒ ලෙවල් කරපු ළමයෙක් හැටියට මට එතෙන්ට ඇවිල්ලා මට ආශ්‍රය කරන්න මට රස්සාව කරගෙන ඉන්න ලැබිච්ච පිරිස. දැන් නිවේදිකාවක් විදිහට මං ඇවිල්ලා මට නිවුස් කියන්න පුළුවන් වුණේ හරේන්ද්‍ර ජයලාල් කියන එතකොට ඒ ප්‍රවීණම කෙනෙක් එක්ක මට නිවුස් කියන්න හම්බුණා. ඊට පස්සේ නදීකා ඒලා චවිකක් කළා රන්සියක් කළත් එක්ක මං ඒ ගොඩට මාව වැටුණ එක ඒක ඉතින් පළවෙනි එක. ඊට පස්සේ ඇත්තටම ඒ මිනිස් ඒ කියන්නේ අපි ඒ මට මගේ හැකියාව පෙන්වන්න ලැබිලා එතනින් එහාට මං හිතන්නේ අපි ඒ සක්‍රීයව හිටපු කාලේ ගොඩක් වැඩ මං ඇත්තටමයි මොනවුනත් මං ඊට පස්සේ ආසාවෙන් හිටියා ප්‍රෝග්‍රෑම් කරන්න මං ආසයි පුළුවන් කියලාත් මං හිතන හින්දා එහෙම ලැබෙයි කියලා. ඊට පස්සේ කාලයක් යද්දි එහෙම ඒව ලැබුණා. ඒතර දේශපාලන වැඩසටහනක් කරා ටික කාලයක් හරි. ඒ හැම එකක්ම මං හිතන මට ලැබිච්ච අවස්ථාවල. ඉතින් මං ඒ අතින් වාසනාවන්තයි අර හැම එකෙම හැම ඒ කියන්නේ මට අර අපි කියන අර එරියස් එකක් නැති වෙන්න දේවල් ලැබුණා. يعني දුක් වෙන දෙයක් නැහැ. ආසාවෙන් හිතපු දේවල් සහ ආසාවෙන් හිතපු දේවල් කරන්න හම්බුණා. අනික තිලින් පෙරේරා කියන්නේ ලංකාවේ ආදරණීය නිවේදක නිවේදිකා ගොන්නේ ඉන්න කෙනෙක්. ගොඩක් අය වාට ආදරේ. ඒ ආදරයේ පමණක්ම නැතුව වාට ඇගෙයීම කියන එකත් ලැබෙන්න පටන් ගත්තානේ. මුලින්ම සම්මානයක් හම්බුනේ ප්‍රධාන සම්මානයක් මොන අවුරුද? 2015. 2015 සුමති සම්මානේ. හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව. يعني න්ියුස් එකේ පටන් අවුරුදු පහෙන් ලංකාවේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව. ඔව් ඉතින් ඒක මන් දන්නේ ඒ වාසනාව. ඉතින් ඒව ගන්නට ඔක්කොම හම්බෙච්ච එක. ඒක එක ඊට පස්සේ මේ මං ආසාවෙන් හිටි මං කියන එකයි හරි දැන් නිවුස් වලින් ඔන්න සම්මානයක් හරි ලැබුණා. ඊට පස්සේ වැඩසටහන ඉදිරිපත් කළා මං හිතර 2019 මාව රයිගම් සම්මානෙට නොමිනේට් වුණා. ඒක නොමිනේට් උනේ ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට නෙවෙයි මේ පූරක කියන කැටගරියට වැඩසටහන ඉදිරිපත් කිරීම. ඉදිරිපත් කිරීම. එතකොට මට හිතුණා මන්ට මේ දෙකම දැන් නොමිනේට් හරි වුණානේ. එතකොට මේ අංශ දෙකේ ප්‍රධාන අංශ දෙකේම ලැබුණ එක ඉතින් මේක ලොකු සතුටක්. ඒක ඉතින් හරි යසුන් නෑ. මේව ඔක්කොම ඉතින් මට හිතුණා මට මේ අවුරුදු 10 ඒ කියන්නේ මං ඒ කියන්නේ මට ඇත්තටම හරි සමහර කෙනෙක්ට දැනෙන්න පුළුවන් මම හරි පොඩි කාලේ දා අයියලාගේ අයිය ඔයගොල්ලෝ හිටිය මේ කාලයත් එක්ක බලනකොට මං හරි පොඩි කාලයක්. හැබැයි පොඩි කාලය ඇතුළත මට පොඩි වාසනාවක් ලැබුණා. අර ඒක අපරාධය මෙච්චර කාලෙ හිටියේ නෑ නෑ ඒ කියන්නේ ලංගිල පොඩි කාලෙක වෙල කරපු දේවල් ටික කරන්න අපිට කොච්චර කාලයක් ඉන්න උනාද? අයියෝ නෑ නෑ ඔයා කියන එක තේරෙනවා. ඒ කියන්නේ ඔයාගේ ඒ ලැබිච්ච කාලය තුළ ඔයාගේ ආසාවෙන් හිටපු දේවල් ගොඩක් දේවල් ඉටු කරගන්න හම්බුණා. ඔව්
දැන් ඔය ඔක්කොම දේවල් එක්ක දැන් 2010 ස්වර්ණවාහිනියට ඇවිල්ලා එතන ගහට ඇත්තටම ස්වර්ණවාහිනියටත් අවශ්‍යම කෙනෙක් චරිතයක් බවට පත් වෙනවානේ. ඒක උනේ අර ඊට කලින් වාගේ නංගික තිබුණු ඒකට තිබ්බ ආසාව හරහා වෙච්ච පුහුණුව එක්ක. ඇත්තටම මේ ඉස්කෝලේ යන කාලේ නිවේදිකාවක් විදියට එහෙම වැඩ පෙන්වන්න ඉඩ හම්බුණාද? ඔව්. ඉස්කෝලේ යන කාලේ මං හිතන්නේ මට මුලින්ම මං ශිෂ්‍යත්ව පාස් වෙලා අනුගේවට සමුත දේවිකට ගියේ. ශිෂ්‍යත්ව වෙන ගම් කොහෙද? ගොඩගම සුභාරති. සුභාරති. ගොඩගම සුභාරති කනිෂ්ඨ විද්‍යාලයේ කාලේ 5 වසර වෙන ගම් ඒක ඉඳලා. සුභාරති කියන්නේ ඒ කාලේ ශිෂ්‍යත්වයට නම් දරාපු ඉස්කෝලයක්. ඉස්කෝලයක්. ඔව්. මට ලකුණු 161ක් තිබුණා. මට සමුද්‍ර දේවිකටමයි ලැබුණේ. සමුද්‍ර දේවිකට ගිහිල්ලා හැබැයි අවුරුදු 3ක් විතර යනකම් මට කිසිම දෙයකට මට ඉදිරිපත් අපි එතකොට දන්නේ නැහැනේ අයි අපි අර අලුතින් ගිය ළමයිනේ. එතකොට ඒ කාලේ ඉස්කෝලේ 5 වසර වෙනකම් හිටිය ළමයින්ට තමයි හැමදේම ගොඩක් දේවල් ලැබුණේ. ඒ හැබැයි අවුරුදු 3ක් විතර වෙනකම් මට මුකුත්ම නැහැ. මට ඉතින් හරි අප්සෙට් එකේ ඇතර මං හිටියේ. යටි හිතේ තිබ්බා. මට දේවල් වලට යන්න කැමති ඉස්කෝලේ හැබැයි යන්න එහෙම චාන්ස් එකක් නැහැ. එහෙම ගන්න නැහැ. එක දවසක් අපේ ඔය දැන් ඒ කාලේ හිටිය විදුහල්පතිතුමිය වසන්තා සරෝජිනී රසිංහ මහත්මිය තමයි දවසක් මේ මම නිවේදන තරගයකට දාලා ඒකේ දිනලා මට මේ සර්ටිෆිකේට් එක ඉස්කෝලේට එවලා තිබුණා. ඒ සර්ටිෆිකේට් එක දාලා මේ බලන්න මේ ළමයා මේ නිවේදන තරගයකින් දිනලා මේ උඟුළු ගන්න යන ඇනවුස් කරන දැන් ළමයි නෑ කිය කින්නවනේ කියලා මිස්ලට කිව්වා මම ගන්න කියලා. අන්න බලන්න. ඒකෙන් තමයි මීඩියා යුනිට් එකට ගියේ. එතනින් පස්සේ මම ඉස්කෝලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව, ඊට පස්සේ මීඩියා යුනිට් එකේ ප්‍රෙසිඩන්ට් වුණා, සාහිත්‍ය සංගමයේ සභාපති වුණා. ඊට පස්සේ අන්තිම අවුරුද්දේ හොඳම නිවේදිකාව ඉස්කෝලේ අර ප්‍රයිස් ගිවින් එක දෙනවානේ. ඒ ඔක්කොම ඉස්කෝලෙත් ඉතින් උපරිම තැනට ඇචීව් කරා. ඉතින් එහෙම කරගත්තා. ඒ අතර ඒට කලින් තමයි අතන තරඟේ දිනපු කතාව කියද්දි කියන්න ඕනේ. ඒකට ගියේ මම දැන් පොඩි කාලේ ඉඳන් ඔය ඉස්කෝලේ ඔය චාන්ස් එක දැන් මට ලැබෙන්නේ නැහැනේ. මට හැබැයි තේරෙනවා මට ඇනවුස් කරන්න පුළුවන් කියලා. මම පත්තර බලන් ගෙදර කියවනවා. මයික් එකක් දැක්කත් ආසයි. ළඟින් ගියත් මයික් එකක් තිබුණ නතර වෙලා කතා කරන්නේ. කවදාවත් අපි කතා වෙලා නෑ. කතා කරන්නේ අපිට මයික් එකක් කතා කරන්න චාන්ස් එකක් හම්බෙන්නේ නැහැනේ. ආසයි. මේ අතර මම දැන් බලන පත්තර බලන මොන හරි නිවේදන වල චාන්ස් එකක් තියෙනවද කියලා බලන බලන ඉන්නකොට එක දවසක් දැක්කා විජේ පත්තරේ මේ ළමා කුසලතා සංවර්ධන වසරේ නිවේදන පාඨමාලාවක් තියෙනවා කියලා. ඒක තමයි අපේ රත්නා පුෂ්ප කුමාරි මිස්ගේ ළමා කුසලතා සංවර්ධන වැඩසටහන එතෙන්ට සම්බන්ධ වුණේ. ප්‍රෝග්‍රෑම්ස් වගේ උත් කළානේ ළමා නිවේදිකාවක් විදියට. ඒ මොකේද? ඒත් ඒ ළමා කුසලතා සංවර්ධන වැඩසටහනෙන් රත්නා මිස්ම තමයි නිෂ්පාදනය කරා TV ලංකා එකේ TNL එකේ ප්‍රෝග්‍රෑම් දෙකක්. ඒ වැඩසටහන් වලත් මම තමයි මේ ප්‍රධාන නිවේදිකාව විදියට ළමා නිවේදිකාව විදියට වැඩ කරේ. ඒ අතරේ එකම කාලේ තමයි මේ රූපවාහිනී ළමා පුවත් කියනත් ඒකෙත් ඉන්ටර්විව් එකක් තියලා ඒකෙත් සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා මේ ළමා පුවත් කියන්නේ මම තේරුණා. දැන් ඔය විදිහට දැන් අහගෙන හිටියාම තිලිනි පෙරේරා ඉපදිලා තියෙනව නිවේදිකාවක් එන්නත කොහෙද? කොහෙන් හරි පාර කපාගෙන නිවේදිකාවක් එන්න පුළුවන් තැනම හොය ගිහිල්ලා. එතකොට කතික තරඟ වලට වගේ ගියේ නැද්ද? නෑ. මට විවාද නෑ. මට මං අදටත් කියනවා සමහරු මට දැන්වත් ඇනවුස් කරනකොට පේනවා විවාද තරඟ කතික තරඟ සයිලින්. ඔය දැන් ඉන්න මේ ටිකක් මේ ප්‍රසිද්ධ ජනප්‍රිය පරිණත නිවේදකයෝ මට තේරෙන්නම මේ අර දහම් පාසල් වල ස්කෝල් වල කතික තරඟ වල කතා කරන විදිහට කතා කරන නිවේදකයෝ ඉන්නවා. මං ඒ ශෛලියට කැමතිත් නැහැ. මං ඇත්තටම ස්කෝල් යන කාලේ කතික තරඟ විවාද කරන මං කැමති නැහැ. ඒකට සින්දු කියන්න ගායනය මුකුත් නැහැ. මම ඇත්තටම ඇනවුස් කරන්නේ කවියක්වත් කියන්නේ නැද්ද? කවි කියන්නේ නැහැ. කවි සින්දු මුකුත් බෑ. මට අදටත් එහෙම සින්දු කියන්නේ බෑ. ටක් ගලගෙන දැනගත්තේ ඊළඟ ප්‍රශ්නයක් විදිහට ආයෙත් දන්නේ නැහැ කියලා. සින්දු ලියන්න කවි ලියන්න පුළුවන් එහෙම තියෙනවා. ඉස්කෝල යන කාලේ ඒ වගේ තරඟ වලට ගිහින් නටන්න ඉතින් අර වේ. අපි දන්න නැටිල්ල විතර. අද නැටුම් වල එහෙමද? වෙන එහෙම මේ නැටුම් හදාලා එහෙම අර ලස්සනට ශාස්ත්‍රීය නැටුම් බෑ වෙඩින්න එකට. එහෙනම් ඉතින් එහෙනම් නිවේදිකාවක් එන්නම ඉපදිච්ච කෙනෙක්. එහෙම වෙන්නේ නැති ඒ වුණාට වැඩේ කියන්නේ එහෙම පොඩි කාලේ අම්මෝ මම මේ නිවේදිකාවක්මයි වෙන්නේ කියලා එකක් එහෙම ඔළුවේ තිබුණේ නැහැ. ඉතින් අර පේනුමානම් මන හැබැයි ආසයි මාරා. මං හිතනවා මේ ආසාවම තමයි මාව අර ඉතින් මේ ටාගට් එකට කොහොම හරි ගෙනිච්චි. හැබැයි දැන් රටම දන්න නිවේදිකාවක් විදිහට තිලිනි පෙරේරා නීතිඥවරියක්නේ. එතකොට නීතිඥ තිලිනි පෙරේරා වෙන්නත් හිතේ ආසාවක් තිබ්බද? මෙහෙමයි මට ඌමනාවක් තිබ්බි පොඩි කාලේ. මට පොඩි කාලේ ඉඳන්ම මට මේකක් තිබුණා. මම කැම්පස් යන්නේ නැහැ. ඒ කියන්නේ එකක් තමයි අපේ යමල තාත්තලා ඇත්ත ටිකක් හරි අමාරුවෙන් අපිට උගන්වලා ඒගොල්ලෝ එහෙම වැඩ කරගෙන ගිය අය.
මට මන් දන්නේ පොඩි කාලේ මට තිබුණා මේ අම්මලට මං කරදර කරන්න ඕනේ මට පුළුවන් රක්කාල මම මගේ ජීවිතේ මේව හදා ගන්න ඕනේ වගේ අදහසක් පොඩි කාලේ ඉඳන්ම තිබුණා. එතකොට මං කොහොමද ඒ ලෙවල් කරනකොටම හිතාගෙන හිටියා මං කැම්පස් යන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට හිතුණා හැබැයි කැම්පස් නොගියට මම මගේ මේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් කියන දේවල් මං කොහොම හරි හදා ගන්න ඕනේ කියන. අනිත් එක තමයි ස්වර්ණවාහිනියට ආවට පස්සේ මං තීරුම් ගත්ත දෙයක් තමයි අපිට මේක මේ නිවේදන කටයුතු කරන්න පුළුවන් කාලයක් තියෙනවනේ. අපි වයසට යද්දී අයින් වෙන්න ඕනේ කොහොම ඒ පැත්ත ගැන තේරුම් ගත්තාම මට හිතුණා මට මේකත් එක්ක මට වෙන සුදුසුකමක් හදා ගන්න ඕනේ කියන එක. ඒ හැක්කම හිතලා තමයි මම මේ නීති උපාධිය හදාරන්න පටන් ගත්තේ. විවෘත විශ්වවිද්‍යාලයෙන් තමයි කළේ නේද? කළේ නීති උපාධිය කරා. ඊට පස්සේ ඒක ඇත්තටම ඉතින් ඒ කාලේ හරි අමාරුයි මොකද මේ ස්වර්ණවාහිනිය වැඩ කරන ගමන්නේ අයියා ඉතින් දන්නවනේ. උදේ ගියාම රෑ වෙනකම් වැඩ. ඔව් ඒ කාලේ උදේ 9:00ට වැඩට ගිහිල්ලා රෑ 9:00 මාරට ඔෆ් වෙන්නේ. ට්‍රාන්ස්පෝර්ට් එකේ හැමෝම දාගෙන වාහන නැහැ නේද? ඉතින් ට්‍රාන්ස්පෝර්ට් එකේ එනකොට ගෙදරදී 11 විතර වෙනවා. ගොඩකමට ඕකත් එක්ක ඇත්තටම නේ උපාධිය කරගන්න එක ලේසි වුණේ නැහැ. ඒ හින්දා තමයි මම දෙපාරක් ෆේල් වුණා. ඒ කියන්නේ හරිනම් මට නීති උපාධිය කරන්න අවුරුදු 4යි යන්නේ. මට අවුරුදු 6 හැමාරක් ගියා. 2020 තමයි නීතිඥවරියක් විදිහට දියුරුම් දෙන්න පුළුවන් වුණේ. නීතිඥවරියක් විදිහට දියුරුම් දුන්නු තිලිනි පෙරේරා මුලින්ම උසාවියක් ඉස්සරහා නඩුවක් කතා කරපු දවස ඔළුවේ තියෙනවා. ඔව් ඒකයි ඇත්තට මේක මම ඇත්තට මාර ආසාවෙන් හිටියේ නඩුව. මොකද ඒක මේ පොඩි දරුවෙක්ගේ මේ දරුකමට හදා ගැනීම සම්බන්ධ නඩුවක්. ඒ කියන්නේ දැන් දෙන්නෙක් ඉන්නවා ළමයෙක් හම්බ වෙලා ඒගොල්ලෝ තව යුවලකට ඒ ළමයාව දීලා මේ අපිට හදා ගන්න බෑ අපිට මේ ආර්ථික දුෂ්කරතා තියෙනවා කියලා. අරගොල්ලන්ට අවුරුදු 15,000ක් විතර තිස්සේ ළමයෙක් ඉඳලා නැහැ. ඉතින් අර මිනිස්සු අර ළමයාව දරුකමට හදාගෙන. ඔය අතරේ කවුරු හරි කෙනෙක් තොරතුරක් දීලා ළමයෙක් සල්ලි වලට විකුණලයි කියලා. ඇත්තටම සල්ලි වලට මේ විකුණලා තියෙන්නේ ඒ මිනිස්සු කියපු කතාව. එතකොට අර ළමයව ගත්ත මිනිස්සුන්ට විරුද්ධ උසාවියේ නඩුවක් දාලා පොලිසියෙන් මෙන්න මේගොල්ලෝ ළමයි ජාවා ආරං කරන සල්ලි දීලා ළමයි කරගෙන කියලා. සාර මිනිස්සු ඇවිල්ලා කිව්වා මෙහෙමයි අපිට නඩුවක් දාලා අර මිනිස් ආ දැන් ළමයා දීපු අම්මවයි තාත්තවයි හොයාගන්න නැහැ. බැලුවම ඒ දෙන්න බැඳපු දෙන්නෙක් නෙවෙයි. දෙන්නට වෙනම කසාද දෙකක් තියෙන දෙන්නේ. ඒ කියන්නේ ඒ දෙන්න ඇවිල්ලා කිව්වනම් අපි සල්ලි වලට දුන්නේ කිව්වනම් ප්‍රශ්නයක් නෑ. ඒකට මේගොල්ලන් හොයන්නේ නැහැ. ඉතින් ඔය වෙනුවෙන් තමයි ඇත්තට මේක හොඳ ප්‍රතිචාරිකුත් ඒ කියන්නේ ඒක. ඊට පස්සේ මොකද නඩුවේ දුන්නේ? ඒ නඩුවේදී ඇත්තටම ඒ විනසුරුතුමියක් හිටියේ. ඒ තුමිය බොහොම සංවේදී වුණා. මම කරුණු දැක්කුවා. ඔයා කතා කරපු විදිහට අන්න නිවේදිකාවකගේ වටිනාකම මතුණා. නෑ ඇත්තටම මේක ඉතින් මං අර සත්‍ය සිදුවීම කිව්වා. ඉතින් මමට කියන්න පුළුවන් ඕන උනේ ළමයි ඕනේ නැති දෙන්නෙක්ට ළමයෙක් ලැබිලා. ඔව්. ළමයි ඕනේ දෙන්නෙක් ළමයව අරගෙන හදාගෙන. එතකොට මේ මිනිස්සුන්ට විරුද්ධව අපි මොනවා හරි දෙයක් කරනවා නම් ඒක අසාධාරණයිනේ. එතකොට මම මිනිසුරු නම් මටත් හිතනවා නම් අර ළමයා හදාගත්ත අම්මට තාත්තටයි පක්ෂව තීන්දුව දෙන්න මාව කියපු විදිහට. අනිත් එක තමයි දැන් ඊට පස්සේ පොලිසිය දැන් මේ අර අනේ ළමයා හදාගන්න ගත්ත දෙන්න දැනගෙන හිටියේ නෑ මේ දෙන්න බැඳලා නෑ කියලා. පොලිසිය ඩෙන්ටි කාඩ් නම්බර්ස් අරගෙන හොයාගෙන ගිහිල්ලා යද්දි තමයි දැනගෙන තියෙන්නේ මෙන්න මේ දෙන්න වෙන කසාද දෙකක් බැඳපු දෙන්නේ කියලා. එතකොට මං කිව්වා දැන් ඕක හොයාගෙන ගිහිල්ලා අපි AI උසාවියට කැඳෙව්වොත් AIගේ පෞල් ජීවිතත් ඉවර වෙලා තවත් ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ දෙකම විනිසුරුතුමිය පිළිගත්තා. දැන් එතකොට ඒ වෙනකොට කවුද ආගේ ජේෂ්ඨ නීතිඥවරයා? ඒ අතින් නුත් මං වාසනාවන්තයි මම නීති ශාස්ත්‍රයේත් ලොකු දැනුමක් තියෙන ජනාධිපති නීතිඥ උපාලි සේනාරත්න මහත්මයා එතුමාගේ අවුරුදු 43ක නීති ශාස්ත්‍රයේ දැනුමත් එක්ක මට වැඩ කරන්න ලැබෙන එක තව ඒ කියන්නේ මං වාස වෙනම වාසනාවක්. ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටද ඇත්තටම තෘප්තිය වැඩි නඩුවක් කතා කරලා උසාවියෙන් ආවහමද? මෙහෙමයි ඇත්තටම සාධාරණයක්ම වෙනුවෙන් පෙනී ඉඳලා ඇත්තම කිව්වනේ කතා කරලා ඒක දින්නොත් ඒක ඇත්ත පුදුම සතුට. මොකද ඇත්තටම සමහරු ඉන්නවා අය මාර විදිහට අසරණ වෙන මිනිස්සු මේ නීති ප්‍රශ්න හින්දා. ඒ මිනිස් දැන් අර මං කලින් කිව්වාගේ හරිම අවංකයි. ඒ වගේම ඉන්න සමහරු ඉතින් ඇත්තටම වැරදි වැඩ කළා. හැබැයි වැඩේ තියෙන්නේ වැරදි වැඩ කරත් සමහරුන්ගේ තියෙනවා පොඩි මේ තමන්ගේ පැත්තේ කතාවක් තියෙනවනේ. ඒ කතාවල් තියෙන අයත් ඉතින් ඒක වෙනම ඉන්නවා. හැබැයි ඇත්තටම අසරණම වෙච්ච මිනිස්සු වෙනුවෙන් ඉතින් කතා කරලා මේ පිටට එකඟවම වචන එළියට දාලා දිනන හම්බෙච්ච දවසට සන්තෝෂයි. ඒක තමයි තියෙන ලොකුම සතුට. ඔය ඇත්තම කිව්වා. අපිට මේ හැම කෙනෙක් වෙනුවෙන්ම පෙනී ඉන්න වෙනවනේ. ඒක ඇවිල්ලා ඒක වෘතියනේ. වෘතියනේ. එතකොට ඒකෙදි අපිටම තේරෙනවනේ මෙයා මාන සාධාරණයි කියන අය වෙනුවෙන් පෙනී ඉන්න එක තමයි සතුට. දැන් ඔය තිලිනි පෙරේරා කියන්නේ දක්ෂතාවලින් පිරිච්ච කෙනෙක් නේ. දක්ෂතාවලින් පිරුණාම බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම මොකද තමන්ට තමන් ගැන තියෙන විශ්වාසයත් එක්ක ඕනෑම ක්ෂේත්‍රයක තමන්ගේ
දැනුමේ අනසක පතුරන්න පුළුවන්. ඒ හින්දම තමයි තිලිනි පෙරේරා නමින් YouTube නාලිකාවකුත් පහුගිය දවසක පටන් ගත්තේනේ. ඔය YouTube නාලිකාවට අර දරුකමට හදා ගැනීමේ නීතිය ගැනම පළවෙනි වැඩසටහන ගෙනාවේ අර පළවෙනියට කතා කරපු නඩුව ඒක වීම හින්දාද? ඔව් අය අනිවාර්යයෙන්ම. මොකද මට ඒක ගැන මම හරියට මේ මිනිස්සු ඒ කියන්නේ ගොඩක් ඒක හරි සංවේදී මාතෘකාවක් නේ. ඉතින් ගොඩක් අය ඕක ගැන දන්නේ නැහැ. සමහරු ඇත්තටම අමාරු වෙටෙනවා ඔය ගැන දන්නේ නැතුව හොස්පිටල් එකෙන් නිකන් හොරෙන් අරන් එන ඒවා එහෙම කළා අමාරු වෙටෙනවානේ. ඒ හින්දා මට හිතුණා ඒක ගොඩක් අයට ඉතින් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒකයි ඒක මුලින්ම ඇත්තටම කරේ. මම ඔය කරන්නේ හරිම බේසික් නීති කාරණා ටික. ඉස්සරහට මං හිතනවා අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ මොකද හරි රසවත් කතන්දර තියෙනවා. මේ නඩු තීන්දුව නඩු ඉතිහාසය අපේ නීති ඉතිහාසය වෙනස් කරපු නීතිඥවරු ඉන්නවා. නංගිතේ ප්‍රොමෝෂන් එක ලස්සනට කළා. ඒව දැනගන්න දැමම channel එක subscribe කරන්න. ඒක ලස්සනට කළා. ඒව දැනගැනීමට තිලිනි පෙරේරා YouTube නාලිකාව subscribe කරන්න. දැන් නංගි අර අපි ගොඩගම පැත්තට යමු ටික. දැන් තැන් දෙකතම ගත්තේ ගොඩගම ගැන කිව්වා, අම්මා ගැන කිව්වා, තාත්තා ගැන කිව්වා, අයියා තමයි ඇප්ලිකේෂන් දාන්න කිව්ව කියලා කිව්වා. දැන් ඔය තුන් දෙනාද ගෙදර ඉන්නේ? ඔව්. දැන් අයියා නේ, අයියා දැන් බැඳලා වෙනම ඉන්නේ. දැන් අම්මයි මායි තාත්තයි අපි බොහොම සතුටින් සමාදානයි. අයියා නැතිනම් සතුටින් සමාදානයි. එතකොට තාත්තා මොනවද කළේ? තාත්තායේ මේ හාබර් එකට සම්බන්ධ කම්පැනි එක වැඩ කරේ. තාත්තා නම මොකද්ද? තාත්තගේ නම පැට්‍රික් පෙරේරා. පෙරේරා. අම්මා? අම්මා රංජනී පෙරේරා. අම්මා කඩුවෙල නගර සභාවේ අම්මා වැඩ කරා. දැන් දෙන්නම රිටයර් වෙලා ගෙදරට වෙලා. අයියා මොනවාරි මීඩියා වලට සම්බන්ධ හිටියා නේද? අයියා වීඩියෝ එඩිටර් කෙනෙක්. දැන් අපි යමු වෙන පැත්තකට නංගි. දැන් මන් දැක්කා තිලිනි පෙරේරා ආයෙත් කිසිම මාධ්‍ය ආයතනයක පූර්ණ කාලීන මාධ්‍ය වේදිනියක් බවට පත් වෙන්නේ නැහැ, නිවේදිකයක් බවට පත් වෙන්නේ නැහැ කියලා තිබුණා. ඇයි ඒ? ඒක නම් අයියේ පළවෙනිම එක තමයි මට ලොකු දරුණු පහුගිය කාලේ වෙච්ච එකත් එක්ක ලොකු කලකිරීමක් ඇති වුණා. ඇයි මෙහෙම අපි ඉන්නේ කියන එක ගැන. ඇත්තමයි මම හිතාගන්න බෑ. මොකද මම මාර කැපවීමෙන් මම රස්සාව කරපු එකනේ. එහෙම මං කරලත් අපි හිතන්නේවත් නැති විදිහට සමහරවිට අභූත චෝදනා එල්ල කරලා වට්ටන්න බිඳ වට්ටන්න මානසිකව පීඩා කරන්න දරන උත්සාහයෙන් වැඩි කියලා මට හිතුණා. ඒ එකත් එක්ක ඇති වෙච්ච කලකිරීමත් එක්ක මං හිතුවා ආයි මම ස්ථිර රැකියාවකට යන්න ඕනේ නැහැ මේ මාධ්‍ය ශාස්ත්‍රයේ කියන එක. අපිටයි දැන් අර අනිත් ඔක්කොම දැන් ඇත්තටම අපි ජොබ් එක ඇතුලේ කරගෙන ওই නිවේදන කටයුතු කරද්දී වෙච්ච දේවල් වෙන දේවල් අපි ඒක මේ අන්තිම තප්පරේ වැඩ කරන හැටි ඒව ඔක්කොම හරි අපිට රසවත් නේ. අපිට ඒක රස්සාවේ කිසි කරදරයක් හිටියට අපිට කවදාවත් මන්නම් දෙන්නේ නැහැ. අපි ওই ඉලෙක්ෂන් වලදී දවස් ගණන් ඉදි මරන් හරි ඉන්නේවා මා. ඒව හරි සුන්දරයිනේ. හැබැයි ඒ අරව ඇතුළට ওই පුද්ගල බද්ද සිද්ධි ඇතුල් වෙලා එක එක ප්‍රශ්න ඇති කරනකොට ඒව එපා වෙන දේවල්. අනිත් එක තමයි මම ආසම නැති දෙයක් අර බුරු චෝදනා එල්ල වෙන එක. දැන් මට ආරංචිනවා දැන් මේ පහුගිය දවස්වලත් ඔය මෑත කාලීන ආසන්නතම සිද්ධියෙන් පස්සේ එක්තරා අය කියන්න උත්සාහ කරලා තිබ්බ මේ අපිත් එක්ක තමයි වැඩ කරන්න බැරි කියලා. මම දන්නේ මගේ ජීවිතේ නම් මාත් එක්ක වැඩ කර මම දන්නේ අයියත් ඉතින් ඇත්තන සාකියක් වෙයි. මම දන්නේ තරමින් අයියට එහෙම මේකනේ එහෙම ප්‍රශ්න ඇති වෙන විදිහට වැඩ කරනවද නැන්නේ? නැහැ. දැන් ඇත්ත මට හැමදාම තියෙන ප්‍රශ්නයකනේ. සමහරුන්ට අනුව තිලිනි පෙරේරා රැඩිකල් වැඩි. සැර වැඩි. දැන් මට කවදාවත් එහෙම කෙනෙක් හම්බ වෙලා නැහැ. ඇත්තටම අයියේ මම මං හිත ඔය කවුරු මොනවා කිව්වත් මම ওই ස්වර්ණවාහිනිය තුලේ අපි කියන්නේ නිකන් බැනගන්නවා ප්‍රශ්න ඇති කරගන්න තියෙන කාත් එක්කද කියලා අය දන්නවද? ඒක තමයි ප්‍රශ්නේ. එකම කෙනා අපේ නදීක අය. ඒ අත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ වෛරයකට නෙමෙයි. මේ ඒක එතන තියෙන වෙන ආතල් එකක්. ඒකයි අනිත් එක ඒ අත් එක්ක ප්‍රශ්න ඇති කරගත්තත් පහෝදාට අය මතක නැහැ හොඳයි. නෑ නෑ. එතකොට ඒ වගේ අත් එක්ක බය නැතුව අපි අදහස කියන මම්මගේ අදහස කියන යායාගේ කියන අමාරාට රණ්ඩු වෙනවා. දවස් අදයක් කතා කරන්නේ නැතුව ඉන්නවා. අරක බලගෙන අර ගෙදර අයියලා මලි ලක්කලා නංගි රණ්ඩු වෙනවා වගේ තමයි. වෙන කිසි කෙනෙක් එක්ක මම ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. හැබැයි එහෙම දෙන්නේ දැන් මේ වුණාට නෑ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බෑ කියලා ඔය අයියා කියන චෝදනා ටික කියන මට හරියට හිතරි දෙනවා. ඇයි අපි මේ මෙච්චර හොඳට ඉඳලාත් අපි කිසිම වැරද්දක් කළේ? මොකද අයි මාත් එක්ක මගේ ඉස්කෝලේ යන කාලේ ගුරුවරු දන්නවා, අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් දන්නවා, ඊට පස්සේ ඔය ළමා පුවත් කියන තියෙන තැන ඔය මාවලගේ ඉස්සලා ඒගොල්ලෝ හැමෝම දන්නවා, ඊට පස්සේ අපේ රත්න මිස් එතනින් එහා පැත්තෙන් එහෙම දන්නවා. ඒ මම බැංකුවේ මාස 8ක් හිටියත් ඒ මිනිස්සු අදටත් මාත් එක්ක කතා කරන ප්‍රශ්නයක් නෑ. මගේ ජීවිතේ එහෙම හැමෝම හම්බෙච්ච දැන් අයියා ඉන්නවා. ඒකෝට මේ මෑතක් වෙනකම්ම කිසි කෙනෙක් එක්ක මගේ ජීවිතේ එහෙම ප්‍රශ්න නැහැ. දක්ෂතාවක් හැකියාවක් තියෙන මිනිස්සෙකුට ඔය හැම දෙයක්ම අත්දැකීමක් විතරයිනේ. තිලින් පෙරේරාටත් දැන් ඔය සිද්ධ වෙච්ච හැම දෙයක්ම ජීවිතේට පන්නරයක්ද? අනිවාර්යෙන් අයියේ. මොකද මම හැමෝම කියන්නේ ඒකනේ මම හැමදේම තනින් තනින් මට මොනවා හරි ඉගෙන ගන්න ලැබුණා. මහා ගහක් වෙන්න ආස කිසිම ගහක් රූස්ස ගහක් යටම ඉන්නේ නැහැ.
ඒ ගහ වෙන තැනක බය නැතුව පැලවෙන්නේ හිරුවෙලිය වැටුණාට සුලි කුණාටු ආවාට නොවැටි කොහොම හරි වැඩෙනවා කියන විශ්වාසය තියෙන හින්දා නංගිගේ ගමන තුලත් එය ඒ ලෙසම දකින්න ලැබෙන්න කියලා මම පතනවා බොහොම ස්තුතියි කතා කරාට